හැමදේම ගැන කතා බහ කරන අතරතුරේදී ඔබටත් වෙලාවක් ලැබෙනවා නම් ඒ වෙලාවෙම ප්‍රම් ප්‍රයෝජනය ගන්න පුළුවන්. ඉතින් ඒ වෙනුවෙන් තමයි අපි ඔන ලස්සන නිර්මාණයක් ගැන කතා කරන්න සූදානම් වන්නේ. ලස්සන ගෙත්තම් නිර්මාණයක් ඔබටම කියලා කරගන්න පුළුවන්, ලස්සනට ඔබේ නිවස සකස ගන්න පුළුවන් විදිහට. අපි අද දවසේදී ගැන කතා බහ කරන්න එකතු කරගන්නවා අත්කම් නිර්මාණ ශිල්පිනී ගීතිකා මදුමාලි මහත්මිය. ආයුබෝවන් සුබ දැසනක්. ආයුබෝවන් සුබ දැසනක්. අපි අද මොනක්ද ගැනද කතා කරන්නේ? හැමදාම අපි ඔබත් එක්ක එකතු වෙලා පබළු නිර්මාණ ගැන කතා කරනවා. හැබැයි මුලින්ම සුබපැතුම් එකතු කරන්න ඕන. අලුතෙන් මම හිතන විවෘත කරා ඔබතුමියගේ විශේෂම මේ දේවල් මෙලදී ගන්න පුළුවන් කඩයක් නේද? ඔව් සමාධි, මේ දේවල් ඉගෙන ගන්න වගේම මේ සඳහාම ද්‍රව්‍ය මිලදී ගන්න පුළුවන් විදිහට ෂොප් එකක් ඕපන් කළා. ඒක ජායල ගණිමුල ආසන්නයේ තමයි පිටලා තියෙන්නේ. ඉතින් ඕන කෙනෙක්ට ඒ ස්ථානයට පැමිණෙන්නත් පුළුවන්. හරි. අපි ගැන කතා බහ කරන්නත් සූදානම් තවදුරටත්. හැබැයි ඊට අතරතුරේ අපි මුලින්ම මතක් කරමු අද මොකද කරන නිර්මාණය කියලා. සමාධි, අද මම හිතුවා ටිකක් වෙනස් විදිහක නිර්මාණයක්, බිත්ති සැරසිල්ලක්, ලොง ස්ටිච් කියන නිර්මාණ වර්ගය තමයි අද මම කියලා දෙන්න හිතුවා. ඉතාමත් සරලයි. මේ අපි මැදිරිය දකින්නේ ඒ වගේ නිර්මාණයන් කිහිපයක් නේද? ඔව් සමාධි, මේ නිර්මාණ කිහිපයක් දකිනවා. ඒ වගේම තමයි මේක හරිම සරලයි, නූල් භාවිතාවෙන් ඉතා සරලව කරගන්න පුළුවන් නිර්මාණයක්. හරි, අපි කියමු මොනවද අවශ්‍ය වෙන්නේ කියලා. එහෙනම් මේ සඳහා සමාධි මම මෙතනදි පෙන්නන්නම්. ඔව් අපි කියමු කතා කරමු අතරතුරේ. පෙන්නවා. ඉතින් මේ රෙදි කොටස අයිඩා රෙද්දට සමානයි. නමුත් අයිඩා රෙද්ද නෙවෙයි. මෙතනදි මේ වගේ එයාටෙක්ස් රෙද්දක් භාවිත කරන්න පුළුවන්. විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ මේ වගේ නිර්මාණයක් කරද්දී මුලින්ම කරන කෙනෙක් මේ පසු මේ තියලා තියෙන නිර්මාණ වලින් පේනවා ඇති විවිධ සතුන්ගේ රූප සටහන් ඒ වගේ දේවල් අපිට නිර්මාණය කරන්න පුළුවන්. නමුත් මුලින්ම ඉගෙන ගන්න කෙනෙක්ට දර්ශන තලයක් වගේ දෙයක් මහනවා නම් ඉතාමත් පහසුයි. මුලින්ම හැඩතලයක් මහලා ඉගෙන ගන්නත් පුළුවන්. ඇස් සම්බන්ධ නිර්මාණයක් මුලින්ම කරන්න නැතුව ඉගෙන ගන්න කෙනෙක් ඔය වගේ දෙයක් නිර්මාණයක් කරනවා නම් සුදුසුයි. ඔක අපිට වෙළඳපොලේ ගන්න පුළුවන්ද? ඔව් සමාධි, අපිට වෙළඳපොලේ මේ මේ සියල්ල එකතුවක් විදිහට මිලදී ගන්නත් පුළුවන්. කියන්නේ කැරලින් නූල් මේ කොටස සියල්ල ඉඳිකටුවත් සමගම මිලදී ගන්න පුළුවන්. ඊට අමතරව මොකක් කියලාද අපි ඉල්ලනව නම් ලොง ස්ටිච් නිර්මාණයක් විදිහටම ඉල්ලන්න පුළුවන් වෙළඳපොලේදී. ඒ වගේම තමයි දැන් වෙන කෙනෙක් හිතෙන්න පුළුවන් මේ වගේ නිර්මාණයකට යන්නේ නැතුව සරල නිර්මාණයක් කරගන්න ඕනේ කියලා හිතුණත් අපිට මම පෙන්නන්නම් මෙන්න මේ වගේ අපිට වෙනමත් මේ රෙදි කොටස අරගෙන අපිට නිර්මාණය ඇඳ ගන්න පිටපත් කරගන්න පුළුවන්. අපි කැමති නිර්මාණයක්, ඒ කියන්නේ දර්ශනයක් නම් ගස් කොළන් ඒ වගේ දෙයක් අපිට මේ රෙද්ද ඇඳගෙන මොකක්ද කරගන්න ඕන. එයා ටෙක්ස් රෙද්ද විදිහට තමයි මේක ඉල්ලන්න ඕනේ. මම ළඟට පෙන්වන්නම් කුඩා සිදුරු සහිත රෙදි කොටසක්. මේක දාදි විශේෂයක් තියෙනවා. අපිට මෙහොන් රාමු දාන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේක ඉතාමත් ඝනකම් රෙදි කොටස. එතකොට චූටි චූටි ওই විදිහට සිදුරු තියෙන රෙද්දක් තමයි අපි ගන්න ඕන නේද? හරි. අපි පටන් ගමු එහෙනම්. තවත් මොනවද ඕන වෙන්නේ? මෙතෙන්දී මම කිව්වා ඉතාමත් සරලයි, අවශ්‍ය වෙන්නේ මේ රෙදි කොටසයි ඉඳි කටුවක් සහ කැරලි නූල් තමයි අවශ්‍ය වෙන්නේ. ඉඳි කටුව තුඩ මේ විදිහට මොටයි, ඒ කියන්නේ කැපැසිටි නිරල් එකක් තමයි මෙතෙන්දී පාවිච්චි කරන්න අවශ්‍ය වෙන්නේ. හරි. ඊට පස්සේ එතෙන්දී මම පෙන්වන්නම් හරිම සරලයි මේ නිර්මාණයේදී. මම මේ චාට් එක පෙන්වන්නම් මේ විදිහට පැහැදිලි ඇති. හරි. ඔව් කතා කරමු. මෙතෙන්දී මේ ඉලක්කම් ඉංග්‍රීසි අකුරු භාවිතාවෙන් අවශ්‍ය කැරලි නූල් වර්ගය දක්වලා තියෙනවා. මම මෙතෙන්දී කියන්නම්, මම මෙතෙන්දී තෝරගන්නවා C. C කියන අක්ෂරය තියෙන තැන් අපිට යොදාගෙන C අක්ෂරය මහන්න තියෙන්නේ. 400 කියන කැරලි නූල් වර්ණය පාවිච්චි කරලා තමයි මහන්න තියෙන්නේ. අපිට ඒ වගේ අක්ෂරයේ තියෙන තැනට සුදුසු කැරලි නූල්, ඒ කියන්නේ ඒ වර්ණයට ගැලපෙන කැරලි නූල් අරගෙන මහ ගන්න පුළුවන්. මම මෙතනදි පෙන්නන්නම් කොහොමද කරගන්නේ කියන එක. හරි, දැන් අපි ඔක මිලදී ගන්නකොට අපිට අවශ්‍ය කරන පාටවල් එක කැරලි නූල් හම්බ වෙනවද මේ මිලදී ගැනීමේදී? ඔව් සමාධි, අපිට මම මෙතනදි පෙන්නන්නම් මෙන්න මේ විදිහට අපිට කැරලි නූල් මේ නිර්මාණයේදී අපිට තියෙනවා. ඒවා භාවිතාවෙන් අපිට මේ සම්පූර්ණ නිර්මාණය මසානිම කරගන්න. අපි ඒක ටිකක් ඉස්සරහ පැත්තෙන් තියලා පෙන්නමුද? හරි. ওই විදිහට ඔන්න හම්බ වෙනවා. ওই විදිහට තමයි මහන්න ඕන. හරි, අපි මුලින් ආරම්භ කරමු. මම මෙතෙන්දී දැන් කිව්වා 400 කියන වර්ණය අපිට මෙතෙන්දී පාවිච්චි කරන්න පුළුවන් කියලා. මම මේ 400ට අදාළව අඳුරු පැහැ වර්ණයක් තියෙන තරම මේ විදිහට මම කොටසක් ලබා ගන්නවා. මෙතෙන්දී මේ නූල කෙළවරට ගැට යොදා ගැනීමක් දැන් අපි නිර්මාණයක් කරද්දී නූල කෙළවරට ගැට යොදා ගැනීමක් කරනවා. නමුත් මෙතෙන්දී පුළුවන් අපිට දැන් පුරුදු කෙනෙක්ට ගැටයක් යොදා ගන්න අවශ්‍යයි කියලා හිතන කෙනෙක්ට ගැට යොදන්නේ බැරි කමක් නැහැ. පුළුවන්. නමුත් මෙතෙන්දී විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ
අපිට මේ නූල චුට්ටක් දිගට තියලා අපිට ගැට යොදා ගන්න නැතුව මේක සංගවා ගැනීමක් කරගන්න පුළුවන්. දැන් මේ මගේ අතේ තියෙනවා මේ ටච් මහල් නිර්මාණය අපි කරන නිර්මාණය. අපි දැන් කතා කරන නිර්මාණය කරන්න පටන් ගමු. ඒ අතරතුරේ ඔබට මැදිරියේ තියෙන ලස්සන නිර්මාණ කිහිපයක් ඒව බලන්නත් අවස්ථාවක් ලැබෙනවා. අපි අද කරන නිර්මාණයට ලොง ස්ටිච් නිර්මාණයට අපි දැන් කරන්න පටන් ගමු. එතකොට පැහැදිලි වෙයි කොහොමද ඔබට කරන්න කියලා. හරි අපි පටන් ගමු. ඔව් සමහරවිට මම මෙතෙන්දි දැන් නූල කෙලවලට ගැටයක් යොදාගන්නේ නැහැ. තරමක් දිගට පිටුපසින් මේ නූල් කොටස මහන කොටසේ සංගවා ගැනීමට ඉතුරු කර ගැනීමක් කරලා කරගන්න පුළුවන්. මම C අක්ෂරයට අදාළව මේ කොටුව මහ ගන්න විදිය පෙන්වන්නම්. මෙතන මම හරි ඉඳි කට්ට මේ විදිහට මම ඉහළට ගැනීමක් කළා. මම මෙතෙන්දි පෙන්වන්නම් මම තරමක් දිගට නූල් කොටස සංගවා ගැනීමට පිටිපසින් ඉතුරු කර ගන්නවා. නැත්නම් අපිට ගැටයක් යොදා වුණත් මේ නිර්මාණය කර ගන්න පුළුවන්. මේ විදිහට ඉතුරු කරගෙන ඒ හා සමාන්තරව තියෙන ඉදිරිපස කොටුව පේනවා ඇති. ඒ හා සමාන්තරව තියෙන ඉදිරිපස සිදුර හරහා තමයි මම මේක ගන්නෙ. මොකෝ හරි කෙලින් මේ නිර්මාණය තියෙන්න ඕනේ. මෙන්න මේ විදිහට පේනවා ඇති. මේ විදිහට අපිට මහ ගන්න පුළුවන්. දැන් ඔහොම කරනකොට ලේසි ඇති ඔබතුමියට. නමුත් අර පුරුදු වෙන කෙනෙක්ට අපි අර රාමුවකට දාගත්තොත් පහසු වෙයිද? මෙහෙම එකක් තියෙනවා සමාදී. අපි දැන් මේකේ මේ කොටස් මැහෙලා ඉවර වෙද්දී අපි රාමුවත් වලට දැම්මොත් චුට්ටක් මේ නිර්මාණය නැමිලා එහෙටින බලනවා. රාමුවත් දාන්නත් පුළුවන්. නමුත් මේකට අවශ්‍ය වෙන්නේ තමත් පහසෙන් කරගන්න පුළුවන්. මේ විදිහට අපිට ඉහළට සහ හලට ආකාරයෙන් මේ කොටස මේ ආකාරයෙන් අපිට පිරුමක් විදිහට මහ ගන්න පුළුවන්. හරි. ওই විදිහට කරන්න පුළුවන්. අපිට පින්තූර දකින්න පුළුවන්. අපිට පැහැදිලි වෙයි කොහොමද ලස්සන නිර්මාණ තියෙන නිසා. අපි ඔක කරමු ගීතිකා මහත්මිය. අපි එතක අතරතුරේදී අපිට පෙන්වන්න පුළුවන් ඔබතුමිය කරපු ඒ තවත් ලස්සන නිර්මාණ කොහොමද කියන එක. ලොง ස්ටිච් නිර්මාණයක් කොහොමද ඒ නිර්මාණය ಉಪಯೋಗී කරගනිමින් තව තව ලස්සන දේවල් කරන්න කියලා ඔන්න ඔබට දකින්න පුළුවන් කමක් තිබෙනවා. ඉතින් ඇඳපු රූපයක් කියලා සමහර වෙලාවට කෙනෙක්ට හිතෙන්න පුළුවන්. හැබැයි ලස්සන විදිහට ඔබට මේ විදිහට කරගන්න පුළුවන් කමක් තියෙනවා. ලස්සනට ওই විදිහට ඉතින් අතින්ම තමයි ඔය දේවල් ඔක්කොම කරලා තියෙන්නේ. හරි තව තව නිර්මාණ තියෙනවා. ඒවා බලන අතරතුරේ අපි කරන නිර්මාණය ගැනත් කතා බහ කරන්න සූදානම් වෙනවා. ඒ අතරතුරේ තව තව තොරතුරු ඔබ වෙනුවෙන් ගෙනෙන්නත් අපි සූදානම්. ඔය තියෙන්නේ මේ විදිහට කරපු තවත් ලස්සන පැන්ඩා කෙනෙක්. ඉතින් බලන්න ඕක ගොඩාක් ලස්සන නිර්මාණ. හරි තව ගොඩක් දේවල් තියෙනවා බලන්න. ඒ අතරතුරේම තමයි අපි මේ ටච් මහල් නිර්මාණය ඔබට පෙන්වන්න සූදානමිනුත් තින්නේ. ඔන්න මේ විදිහට කරපු තව ලස්සන නිර්මාණයක් තමයි ඔය ලස්සන නිර්මාණයක්. ඉතින් ওই විදිහට මේ හැමදේම කරලා තියෙනවා ලොง ස්ටිච් නිර්මාණ කලාවෙන්ද කොහොමද? ඔව් සමාදී මේ කරලා තියෙන ලොง ස්ටිච් නිර්මාණ කලාවෙන් මම කිව්ව විදිහට හරි සරලයි. සමාන්තරව ඇදෙන මැහුම් රේඛා තුලින් තමයි මේ නිර්මාණය පිළිබිඹු වෙලා තියෙන්නේ. මම මෙතෙන් තව විශේෂ දෙයක් සඳහන් කරන්න ඕනේ කෙරෙන්ට මේවා කරද්දී. දැන් මම මෙතන මේ නිර්මාණය ගත්තාම කළු ජෙල් පෙන් එකකින් නිර්මාණය නැවත ඇද ගැනීමක් කරලා තියෙනවා. මොකෝ මේ චාට් එක විදිහට ගත්තොත් ලා පැහැති වර්ණයේ තමයි තියෙන්නේ. නමුත් අපිට පැහැදිලිව නැවත අඳ ගැනීමක් කරන්න පුළුවන්. විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ මේ නිර්මාණයේ වටා තියෙන අවසාන රේඛාව අපි නැවත අඳ ගැනීමක් විශේෂයෙන් කරන්න ඕනේ. හේතුව සමාන්තරව යන විදිහට අපි නිර්මාණය පැහැදිලිව මේ විදිහට කරගන්න පුළුවන්. දැන් විශේෂ දෙයක් සඳහන් කරන්න ඕනේ. අපි දැන් මුලින්ම සුදු පැහැති වර්ණයක් භාවිතාවෙන් මහන්න තියෙන කොටස් තියෙනවා නම් අපි මේ නිර්මාණයක මුලින්ම සුදු පැහැති වර්ණය භාවිතා කරන්න හොඳ නැහැ. මොකෝ කිලුටු වෙන්න පුළුවන්, ඒ වගේ දේවල් වෙන්න පුළුවන්. ඒ නිසා මුලින්ම තද පැහැති වර්ණවලට අදාළ කොටස් මහ ගැනීමෙන් සහ අවසානයේ ලා පැහැති කොටස් මහ ගැනීමෙන් නිර්මාණය අවසන් කරගන්න පුළුවන්. හරි. දැන් මේ නිර්මාණය ඔබට බලන්න හැකියාවක් තියෙනවා නම් මගේ අතේ තියෙන නිර්මාණය ඒකේ පැහැදිලිව පේනවා. අපි කරන්නේ මෙන්න මේ වගේ කොටසක නිර්මාණයක් කියන කාරණිය. විශේෂයෙන්ම දැන් මෙන්න මේ හරිය තමයි අපිට පෙන්වන්නේ. ඔන්න බලන්න ඔබට පුළුවන්කමක් තියෙනවා. මෙන්න මේ හරිය තමයි අපි දැන් කරන්නේ. හරි නේද මම පෙන්නපු හරිය? ඔව් සමාදී. ඒ කොටසට අදාළව C අක්ෂරය තියෙන ස්ථානයක් තමයි දැන් මම මෙතෙන්දි මහන්නේ. දැන් මේ වගේ මේ මම මෙතන පොඩි කොටුවක් තියෙන කොටසනේ මසල නිම කරගත්තේ. ඒ වගේම කියන්න ඕනේ දැන් මේ වගේ දර්ශන තලයක් දර්ශනයක් නෙවෙයි S වගේ නිර්මාණයක් ප්‍රධානව
අපි නිර්මාණය කරන්නේ සතෙක්ගේ රූපයක් නම් ඇස් වගේ දෙයක් තියෙනවා නම් අපිට මුලින්ම මේ හැඩතලය මහලි වර කරගන්න ඕනේ මොකෝ ඒ ඇහක් කියන දේ නිර්මාණය කිරීම තනි රූපයක් සතෙක්ගේ තනි රූපයක් තියෙනවා නම් ඉතාමත් වැදගත්. දැන් ඔන්න ඒ විදිහට කරප එකක්ද මේ අපි දකින්න රූපේ? ඔව් සමාධි එතෙන්දී අපි විශේෂයෙන් ඇහි හැඩතලය සුදු පැහැති වර්ණයක් වුණත් එතෙන්දී නිර්මාණය කර ගැනීම වැදගත් මොකෝ සම්පූර්ණ රූපේ නිමාව ඇස් තුලින් පිළිඹු වෙන නිසා. ඔය විදිහට ඔන්න කරගන්න පුළුවන්. හරි. දැන් ඔය වගේ එකක් කරාම අපිට ඔක මේ සෝදලා පාවිච්චි කරන්න පුළුවන්ද? අපිට මේ වගේ නිර්මාණයක් කළා අවසානයේදී සෝදා ගැනීමටත් අවශ්‍ය නම් පුළුවන්. නමුත් නිර්මාණය දැන් අපිට මේ විදිහට කළාට පස්සේ මම කිව්වා මුලින්ම තද පැහැති වර්ණ සහ අවසානයේලා පැහැති වර්ණ කරන්න කියලා. එතෙන්දී සෝදා ගැනීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. මම මෙතෙන්දී තව කොටසක් මහාන හැටි පෙන්වන්නම්. මේ විදිහට දැන් මම මෙතෙන්දී මේ කොටස ඉවර කළාට පස්සේ දැන් මේ කොටුව පේනවා ඇති කොටුව ඉවර කළාට පස්සේ අපිට පුළුවන් ඊට අදාළව ළඟ කොටස් මහ ගන්න තියෙනවා නම් ඒ ස්ථානයටම අපිට මේ නූල් කොටස ඒ ස්ථානයටම කෙලින්ම අරගෙන මහන්නත් පුළුවන් මේ විදිහට ඊටමත් ළඟ තියෙන නිසා නමුත් දැන් හිතන්න පුළුවන් අපිට මේ කොටසේ ඊළඟ කොටස දුරින් තියෙනවා නම් අපිට නැවත නූල් කොටස යොදාගෙන මහන්නත් පුළුවන් මෙතන හරි දැන් ඕකේ අර සිදුරු තියෙන නිසා අපිට එච්චර අමාරු වෙන්නේ නැහැ නේද දිදි කටුව රැඳවීමට ඉතා පහසුයි. ඉතාමත් පහසුයි මම මෙතෙන්දි පෙන්වන්න ඕනේ දැන් පිටිපස්සේදී අපිට ගැට යොදා ගන්නත් පුළුවන් නැතුව නැත්තම් දැන් ඒක තමයි අහන්නේටි දැන් ගැටයක් දැම්මේ නැහැ නේ අපි ඕක රඳවා ගැනීමක් නේ කරන්නේ කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේක ගැලවිලා යයිද පසු කාලීනව කියලා. එහෙම වෙන එකක් නැද්ද? අපි දැන් මේ ඉතුරු කරගත්ත නූල් කොටස තියෙනවනේ පිටිපස්සේ. අපි ඒක පොඩ්ඩක් පිටිපස්සෙන් පෙන්වමුද? මෙන්න මේ විදිහට ඉතුරු කරගත්ත නූල් කොටස අපිට මේ මැහුන් මහගත්ත කොටස තුන නැවත සංගවා ගැනීමක් කරගන්න පුළුවන්. හොඳට තද වෙලා හිටිනවා. ඒ වගේම තමයි දැන් අපි ඉවර කරන තැනකදීත් මහගත්ත කොටසක් තුල මේ නූල් කොටස රඳවමින් ඉස්සරහට අරන් ගින් රඳවමින් හිර කර ගැනීමක් කරන්න පුළුවන්. ඔය විදිහට කරගන්න පුළුවන්. ඔව්. මම මෙතෙන්දී තව පෙන්වන්න අවශ්‍යයි. දැන් මම මෙතෙන්දී පෙන්වන්නම් නිර්මාණ කිහිපයක් අපිට දැන් මෙන්න මේ වගේ මම කිව්වා දර්ශනයක් මහන්නත් පුළුවන් දැන් මේ සතුන්ගේ නිර්මාණත් කරන්න පුළුවන් කියලා මේ තියෙන්නේ දැන් ඔය අපි අර ඉස්සලා දැකපු රූපයේ තියෙන එකක් නේද ඔපිට මේ ගාව තියෙන නිර්මාණයක් අපිට මේක දැන් මේ වගේ නිර්මාණයක් නැති වුණත් අපිට අතින් දර්ශනයක් තියෙන විදිහට දෙයක් අතින් ඇඳගෙන නිර්මාණය කළත් මේ වගේ දෙයක් නිර්මාණය කරගන්න පුළුවන් අපිට කැමැති වර්ණ භාවිතා කළා මේ වගේ දෙයක් දැන් අපි පුළුවන් දැන් අපි ওই දැකපු නිර්මාණයේම තියෙන දෙයක් තව අපිට බලන්නත් පුළුවන් කමක් තියෙනවා ඒකත් අපිට බලන්න පුළුවන් මේ බලන්න පුළුවන් කමක් තියෙනවා අපි ඒක බලමු දැන් ওই වගේ එකක් කරනකොට සාමාන්‍යයෙන් ওই වර්ණ අපිට නිවැරදිව ඔතන තියෙන නිසා හොයාගන්න ලේසි නේද ඔව් මෙතෙන්දි හොයාගන්න ලේසි නමුත් මම කිව්වා අපිට අපි ওই දකින්නේ නිර්මාණය නේද අපිට කැමති නම් පුළුවන් මේ වගේ නිර්මාණයක් අපි අතින් ඇඳගන්න නිර්මාණයකදී අපිට කැමති විදිහට වර්ණ යොදා ගන්න පුළුවන් අපිට අවශ්‍ය විදිහට වර්ණ යොදා ගැනීමෙන් නිර්මාණය කරගන්න පුළුවන් දැන් තවත් මොනවද දැන් ලොง ස්ටිච් ක්‍රමයට කරන නිර්මාණයක් වෙනුවෙන් අපිට සැලකිලිමත් වෙන යුතු තව මොනවද විශේෂ කරුණු තියෙන්නේ අපි ඔක පොඩ්ඩක් පැත්තකින් තියලාම හැමම කතා කරමු මම කිව්වා දැන් මේ වගේ නිර්මාණයක් කිරීමේදී සැලකිලිමත් වෙන්න ඕනේ කිව්වා අපි වටේ ධාරයේ පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕනේ වගේම තමයි රූපය ඇඳ ගැනීමේදී කුඩා සියුම් කොටස් ගැන විශේෂ අවධානයක් යොමු කළා කරගෙන අපි කුඩා කොටස් මුලින්ම මසා ගැනීමත් ඉතාමත් හොඳයි ඒ කියන්නේ හැඩතලය දැන් ලොකු ප්‍රමාණයක් මසද්දී ඒ තුළ කුඩා කොටස් තියෙනවා නම් කුඩා කොටස් මසා නිම කර ගැනීමෙන් හැඩතලය ඉතාමත් නිවැරදිව පිළිඹු කරගන්න පුළුවන්. දැන් අපි වෙළඳපොළෙන් මේ වගේ නිර්මාණයක් ගන්නකොට අනිවාර්යෙන් අපිට මේ වගේ කලර් චාට් එකක් නැත්නම් මේ රූප සටහනත් එක්ක මේ පාට තෝරා ගැනීම අනිවාර්යෙන් ලැබෙනවා නේද? ඒ වගේම කැරලි නූලොත් අපිට ඒ විදිහටම ලැබෙනවා. දැන් මේ විදිහට ඔබට පුළුවන් දැන් මේ බලන්න මේක එතකොට ඔබට පැහැදිලි වේවි. මේ අපි දකින්නේ ටච් මහල් රූපයක්. ඒකටම අදාළ වෙන වර්ණ ගැන මේ කලර් චාට් කියන එකේ හැමදේම සඳහන් වෙලා තියෙනවා සහ ඒ අදාළ වර්ණයට ගැලපෙන කැරලි නූලොත් අපිට ලබා දෙනවා මේ නිර්මාණය ගන්නකොටම. ඒ නිසා බොහොම සරලයි පහසුවෙන් ඔබට කරගන්න පුළුවන්. අනිත් එකේ ඉඳ කටු රැඳවීමත් බොහොම පහසුවෙන් කරගන්න පුළුවන් නිසා ඉතා ඉක්මනින් උනත් කරගන්න පුළුවන් කමක් තියෙනවා. ওই විදිහට ලොง ස්ටිච් ක්‍රමයට කරපු නිර්මාණ තමයි මේ තියෙන්නේ. දැන් අපි කිව්වනේ වෙළඳපොළෙන් නිර්මාණය මිලදී ගන්න පුළුවන් කියලා. හැබැයි නිර්මාණය මිලදී ගන්න නැතුව ඔබතුමිය කියපු විදිහට අපිට රෙද්දෙ පිටපත් කරගන්නවා නම් මොන වගේ නිර්මාණ පුළුවන්ද අපිට මේ නිර්මාණයෙන් කරන්න පුළුවන්? කියන්නේ මේ මැහුම් ක්‍රමය ප්‍රයෝගික කරගනිමින් මොනවද කරන්න පුළුවන් වෙන්නේ? ඒ කියන්නේ දැන් අපිට පුළුවන් මේ වගේ රෙදි කොටස් අපිට අවශ්‍ය ප්‍රමාණයට කපාගෙන මුලින්ම කෙනෙක්ට රූපයක් අපිට හිතේ දැන් ගහක් වෙන්න පුළුවන් කුරුල්ලෙක් වෙන්න පුළුවන් ඒ වගේ
රූප සටහනක් ඇඳ ගන්න පුළුවන්. හැබැයි හැම රූපයක්ම සංවෘත ආකාරයේ කොටස් වලින් යුක්ත වෙන්න ඕනේ. දැන් මුලින්ම දැන් හිතන්න කුඩා දරුවෙක්ට මේ නිර්මාණයක් කරන්න අවශ්‍යයි කියලා. කුඩා දරුවෙක්ට අපිට පුළුවන් වෘත්තයක් නැත්නම් සමචතුරාශ්‍රයක් ඒ වගේ දෙයක් උනත් මේ වගේ රෙදි කොටසකට මුලින්ම ඇඳලා දීලා ඒ වගේ දෙයක් මහන්න පුරුදු වෙන්න. ඒ කියන්නේ ඒ වගේ කුඩා නිර්මාණයක් කරගන්න පුරුදු වුණාට පස්සේ නැත්නම් ඇපල් ගෙඩියක් වයින්න පුළුවන් ඒ වගේ දෙයක් කරලා අපිට අතහුරු කරගන්න පුළුවන් මේ නිර්මාණයක් කොහොමද ලොකු නිර්මාණයකට යන්නේ කියන එක. මම හිතනවා දැන් කුඩා දරුවෙක්ට වුණත් අපිට පුළුවන් මේ වගේ රෙදි කොටසක කුඩා හැඩතලයක් මම කිව්වා වගේ උදාහරණයකට පළතුරු ගෙඩියක් වෙන්න පුළුවන් සංවෘත නිර්මාණයක් ඇඳගෙන ඒ වගේ නිර්මාණයක් මසානිම කරගන්න පුළුවන්. හරි. අපි දැන් ගීතිකා මහත්මිය සමගින් පසුක සබ්සු දවස්වලදී කතා බහ කරේ මේ පබළු නිර්මාණ කලාව ගැන. විශේෂයෙන්ම අපි පබළු නිර්මාණ කලාවත් එක්ක ඔබට කොහොමද සම්බන්ධින් අවස්ථාව තියෙන්නේ කියලාත් මතක් කරා. ඉතින් එතුමියගෙන් මිලදී ගැනීම කටයුතු කරනවා නම් දැන් ඔන්න ජයල නගරයේදී විවෘත වෙලා තිනවා එතුමිය ගැලතෙම ෂොප් එක. අපි ඒක ගැන පොඩ්ඩක් මතක් කරමු. පසුගිය දිනකදී තමයි විවෘත වුණේ. කොහොමද වැඩ කටයුතු? ඔව් සමාදී දැන් එතෙන්දී වැඩ කටයුතු හොඳින් පවත්වාගෙන යනවා. ඒ වගේම තමයි මේ කොරෝනා තත්ත්වයත් එක්ක ඉතා සෞඛ්‍ය ආරක්ෂිතව තමයි දැන් එතෙන්දී මොනවද තියෙන නිර්මාණ මිලදී ගන්නවා නම් කෙනෙක් ආවොත් ජාලපත්‍රේ නේද? එතෙන්දී අපිට පුළුවන් මේ නිර්මාණ කරගන්න අවශ්‍ය අමුද්‍රව්‍ය මිලදී ගන්න පුළුවන්. ඒ වගේම තමයි කුඩා නිර්මාණ තියෙනවා එතෙන්දී මිලදී ගන්න පුළුවන්. ඒ වගේම දැන් ආවොත් මේ ලොง ස්ටිච් නිර්මාණ කරන දේවල් මිලදී ගන්න එතෙන්දී පුළුවන්. එතෙන්දී පුළුවන්. ඒ වගේම තමයි ඒ දේවල් ඉගෙන ගන්න පුහුණු වීම පාඨමාලා එතෙන්දී කෙරෙනවා. මම මතක ඇති පසුගිය දවසක නොමිලේ අවස්ථාවක් දුන්න පබළු පාඨමාලාව ඉගෙන ගන්න කට්ටයට. ඉතින් ඒ පාඨමාලාවට බොහෝ පිරිසක් කතා කළා. එතනින් තෝරාගත්ත පිරිසක් ඉන්නවා ඒ ස්ථානයට ළඟ. ඒ වගේම තමයි මම හිතුවා දැන් පෙබරවාරි මාසයේ මුල පටන් ගන්න තියෙන මේ පාඨමාලාව සඳහා තව කීප දෙනෙක්ට අවස්ථාව දෙන්න පුළුවන්. ඒ සඳහා අවශ්‍ය නම් මට කතා කළා පෙබරවාරි මුල, ඒ කියන්නේ ජනවාරි 31 කලින් කතා කළා. ඒ සඳහා ලියාපදිංචි වෙන්නත් පුළුවන්. මාස 3ක කාලයක් නොමිලේ පබළු පාඨමාලාව එතෙන්දී ඉගෙන ගන්න පුළුවන්. හරි. පාඨමාලාවට එකතු වෙන්න පුළුවන් 0977 0977 කියන දුරකථන අංකය ඔස්සේ සම්බන්ධ වෙලා මේ මිලදී ගැනීම කටයුතු එතකොට නිර්මාණ කරන්න අවශ්‍ය වන අමුද්‍රව්‍යයන් ලබා ගන්න ඒ විතරක් නෙමේ නොමිලේ පැවැත්වෙන පබළු පාඨමාලාව සමගින් සම්බන්ධ වෙන්නත් ඔබට අවස්ථාවක් තියෙනවා. ඒ නිසා දැම්මම දුරකථන ඇමතුමක් නැවත ලබා දෙන්න 0977 0975 447 0977 0975 447 ඔස්සේ සම්බන්ධ වෙන ඔබට පුලුවන් ගීතිකා මහත්මියකින් මේ නිර්මාණ ගැන වැඩිදුර විස්තර දැනගන්න. බොහොම ස්තුතියි අද දවසටත් අපත් සමගින් එක්තුනාට ලස්සන නිර්මාණයක් ගැන කතා බහ කරන්න. අපි තව දවසකදී අලිත් මුණ ගැහැමු ලස්සන නිර්මාණයක් වෙනුවෙන්ම ඔබතුමියගේ සහභාගී වීම අපි බලාපොරොත්තු වෙන. බොහොම ස්තුතියි. ආයුබෝවන් සුබ දවස. ආයුබෝවන්. එහෙමනම් අපි අද දවසේ සමු ගන්නවා. හෙට උදෑසන නැවත් අපි ඔබ මුණ ගැහෙන සිකුරාදා අපි ඔබ වෙනුවෙන් ඉතින් ප්‍රාර්ථනා කරනවා. හෙට දවසේදී උදෑසන 8 ඉඳලා විත් එක්ක එකතු වෙන කෙනා ආරාධනාවත් එක්කයි සමු ගන්නේ. අද දවසේ යහපත් සුබතායි නිරෝගීම දවසක් වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ආයිබෝවන්. අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.